විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද පෙළි මතක පද හොඳයි මේ අපි අද දවසෙත් මේ මතක පද දිගේ ඇවිදගෙන යන්න සූදානම මතකයන් ආවර්ජනය කරන්න මතකයන් සංස්මරණය කරන්න අපි විවිධ අවස්ථාවල විවිධ තැන්වල මුණ ගැහෙනවා සමහර වෙලාවට අපි මැදිරිය ඇතුලේ කරන වැඩසටහන් වලින් පරිබාහිරව මැදිරියෙන් එළියට ගිහිල්ලා යම් යම් පුද්ගල චරිත සමාජයේ විවිධ ස්තරයන් වල නියෝජනය කරපු චරිත අපට හමු වෙනවා ඒ අතරේ තමන්ගේ ජීවිතය ඇතුලේ මම කියන පුද්ගලයා ගත්තා මගේ ජීවිතේ මම ප්‍රිය කරනම මම ගෞරව කරන රංගන වේදිකෙක් එක්ක මට මෙහෙම සම්මුඛ වෙන්න ඔහුගේ මතකයන් ආවර්ජනය කරන්න ඔහුගේම නිවස ඇතුලේ හමු වෙන්න ලැබීම එක්තරා විදිහක වාසනාවක් ඒක කොහොම හරි දෛවයේ විසින් මට සලසලා දුන්නා අද මම මේ ඉන්නේ කලාපුරේ ගල්කිසේ කලාපුරේ සිරිල් වික්‍රමගේ කියන ප්‍රවීණ රංගන වේදිකාවේ ගෙදර ඔහුගේ ජීවිත මතක පද ඒ වගේම ගීපද මතක අතර සැරිසරන අතීතේ විමසා දැනගන්න ඔහුත් එක්ක සමුක වෙන්න ආපු ගමන මම හිතන්නේ මෙතෙන් පටන් ඔබට අසන්නන් විදිහට රසිකයන් විදිහට ශ්‍රාවකයන් විදිහට ඔහුගේ ජීවිත මතක පදත් එක්ක ගීපද මතක පදත් එක්ක සැරිසරන්න ඒකාත්මික වෙන්න පුළුවන්කමක් තියයි අයිබන් ශ්‍රී ලංකා අයිබන් මම කැමති ඔබ කුරුණෑගලින්ම පටන් ගන්නවා නම් කුරුණෑගල කොහිල ගෙදරින්ම හොඳ කුරුණෑගල කොහිල ගෙදර තමයි ගම අපි තින් ගොවි ජීවිතයක් ගත කරපු කටිනි මං ඉස්කෝලේ ගියේ ඉගෙන ගත්තේම එහෙ තමයි ඔව් ඊට පස්සේ මම ඉතින් පෙරදෙණියේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ එතකොට ශ්‍රී ජයවර්ධන ගුරු විශ්වවිද්‍යාලයේ වාගේ අධ්‍යාපන ලැබුවා එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමා උපාධි ලැබුවා මම වෘත්තියේ ගුරු වෘත්තියෙන් තමයි කරේ දුත්‍රේනම තමයි විශ්‍රාමගේ හැබැයි ඉතින් චිත්‍රපටියේ වේදිකා නාට්‍ය මගේ ජීවිතේ ඉතාම ඇලුම් කරන විෂයන් ටික මම මුලින්ම වේදිකා නාට්‍ය තමයි ඇතුළුනේ වේදිකා නාට්‍ය මම මතක් කරන්නට කැමති මම විශ්වවිද්‍යාලයේ ගුරු රැකැටිට ඉන්න කාලේ ඔව් ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ නාට්‍ය කරුවා ඔකර නාට්‍යයක් මිනිස් කතිය ඒ නාට්‍යෙන් තම පටන් ගත්තේ මම. ඉතින් මේ නාට්‍ය බලන්න ඇවිල්ලා තියෙනවා ප්‍රවීණ නාට්‍ය වේදී ගුණසේන ගලප්පත්ති. ඉතින් ඔහු මට කතා කරලා කිව්වා මේ ඔහුගේ නාට්‍යයක ඉඳලා මූඳ පුත්තුගේ නාට්‍ය. මේ බොහොම ගැඹුරු නාට්‍යයක්. ඉතින් මම ඇත්ත වශයෙන් මම හරි කැමති වුණා නාට්‍යයට හැබැයි ඒක හරි ගැඹුරුයි. ධීවර ඒකේ චරිතයක් මට ගුණේ ජීවර පවුලක ඇති වෙන ඛේද වාචකය. ඉතින් මේ ඇත්ත වශයෙන් ගලප්පත්ති කියන්නේ ප්‍රවීණම නාට්‍ය වේදියා. ඔහු මේ ඇමරිකාවේ ගිහිල්ලා රංග කලාව පිළිබඳ මුහුණු වෙලා ඇවිල්ලා තමයි මේ පටන් ගත්තේ. ඔහු යටතේ තමයි ඇත්ත වශයෙන්ම රංගපෑම මොකක්ද කියලා තේරුම් ගත්තේ. බොහෝ අවස්ථාවල ඔහු මට තලින් කතා කරනවා ඔයාලට බෑ යන්න කියලා. හරිම ලෙංගතු හරි හිතවත් බොහොම වුණු වෙන හදක් තිබිච්ච පුද්දලෙ. ඉතින් කොහොම හරි අපි පුහුණු කරා. මාව පුහුණු කරා චරිතයට. ඊට පස්සේ මම ඒ තේගිරිස් කියන චරිතයේ මගෙන් උදුරාගෙන ඔහු මා ඉදිරිපිට තියලා පෙන්වුවා මෙන්න තේගිරිස් කියන්නේ ධීවරයෙක්. ඊට පස්සේ මම රංගපෑම ඉගෙන ගත්තේ එතනින්. ඒකට මම හදක් කලපස්සේ ඉස්සුවද වෙනවා. ඔහොම තමයි ඉතින් මගේ කලා ජීවිත පටන් ගියේ. පන් සිනමාවට මම ගියා. මම ඉතින් ඔය සිසිර සේනරත්න තමයි මාව සිනමාවට ඇඳලා දුන්නේ. සිසිර මගේ යාළුවෙක් ඒකයි. මුලින්ම රඟපා හඳපානක චිත්‍රපටියේ හොරෙක් චරිතයක්. හරමගේ නොරා. ඊට පස්සේ තමයි ඔය සත් සම්සුර කියන චිත්‍රපටය ඇත්ත වශයෙන්ම ඔක සත් සම්සුර නෙවෙයි ඔක මීගම් ලීන්ද සිසහනායක දොස්තර විදන් සිසහනායක. අපේ නාට්‍යයක් බලන්න ආවා. අපි රඟපෑවා ප්‍රභාවති නාට්‍යය. මාචාර්ය සරච්චන්ද්‍රන් ඒකේ මම රඟපෑ ඔක්කා රජුරගේ චරිතේ මේ කාලේ මේගොල්ල සූදානම් වෙච්ච චිත්‍රපටයක් කරන්න ඒ චිත්‍රපට රඟපාන්න තමයි මාව තෝරගත්තේ ඉතින් ඔහු මාව කැගිය මීගමට ගිහිල්ලා මට දුන්නත් පිටපත ඒ චිත්‍රපටේ පිටපත ඒ කියවන්න කියලා බෝ
ඉතින් මම කියුවා මේ කියවලා මට ඉතින් ඒක තරම් කැමති නෑ. මම කිව්වා ඩොක්ටර් ඉලියස්ට මේ ඩොක්ටර් මොනවා මේකට කැමති නෑ කියලා. ඉතින් එයා කිව්වා මෙන්න හොඳ පිටපතක් මට හොයලා දෙන්න කියලා. ඊට පස්සේ මම යෝජනා කරා මූඳ පුත්තු මේක නාට්‍ය අපි කරමු කියලා. පිටපත මම ගිහලා කියවුවා කැමති නෑ මේක. එහෙනම් මේක සිනමාවට ලියන්න. ඒකට මමත් භාගවත් සේකරත් ගුණසේන ගලප්පත් දැන් මේකේ बार ඒ ශ්‍රීගුණ සිංහත් වසන්ත ඔබේසේකර එකතු වෙලා තමයි මේ ඒ මූඳු පුත්තු ඇසුරෙන් තමයි මේ සත් සමුරු සිත්පල්ලිය හොඳයි ශ්‍රී ලංකල්ගේ පළවෙනි මතක පදේ සිනිඳු සුදු මුදු තලාවේ සත් සමුද්‍ර චිත්‍රපටයේ ගීතයක් මේ ගීතය ගැන මේ ගීතේ සැබැඳියාව ගැන ඔබට ඔබේ ජීවිතයත් එක්ක බැඳුණු ආත්මයක් ඇති මේ ගීතයට අනුකූලව කොහොමද රූප රචනා නිර්මාණය වුණේ චිත්‍රපටයේ කොයි කොයි ස්ථානවලද මේ ගීතේ තිබුණේ එතකොට රංගනයේදී මේ ගීතයත් එක්ක කොහොමද රංගන කාර්ය පෙළ ගැහුණේ ඒ අතීතේ පොඩ්ඩක් මතක් කරමුද මේ ගීතය පද රචනයේ මාගම සේකරන්ගේ එකම ඒ මූඳු පුත්තු නාට්‍ය සංගීතය කරත් සෝමස ඇල්විට් කරා මෙතෙන්දෙත් මේ චිත්‍රපටෙත් සංගීත නිර්මාණයට අපි තෝරගත්තේ සෝමස ඇල්විට් කරා දැන් මේ සිනිඳු සුදු මුතු තලාවේ නැගෙන පින්න පිටි සිනාවේ කියන මුල් පද දෙක ඇත්ත වශයෙන්ම හරි බොහොම සෞම්‍යයි මුහුදේ තියෙන සෞම්‍ය භාවය අපිට මතුවලා පේනවා නමුත් ඊට පස්සේ නර ගැඹුරු සම්දුර තුළ බිඳ ඇඹර ගැඹිර විහිළු ලලතන දැන් මෙතෙන්දි මේ ගීත සංගීත නිර්මාණය කිරීම සෝමස ඇල්විටියන්ගේ බොහෝ දක්ෂතාවයක් පිළිම කරා මේක ඒක නිකන් සම්දනියක් වගේ ඔපෙරා එකක් මේ ඉතන අර ගැඹුරු සම්දුර තුළ බිඳ ඇඹර ගැඹිර විහිළු ලලතන දැන් මේ ශේකර මේ ලියලා තින්නේ ඇත්ත වශයෙන්ම උන් දැකපු සුනාමියක් ඒකට ගැළපෙන සංගීතය නිර්මාණය කරන්න සෝමසස ඇල්විට මොනතරම් සමත් වුණාද කියන එක ඒ ගීතය අහනකොට පේනවා මට පේන්නේ ඒ සංගීතය නිර්මාණ තුළින්ම අර රික්‍රමාපක අටක විතර මුහුදේ කැළඹීමක් අපිට පේනවා නේ ඒ සංගීතය තුළින් ඒ මහා ප්‍රතිහාරයක් ඒ අමුතුම නිර්මාණයක් ඒක නිසා ඒ ගීතය පිළිබඳ මගේ දැඩි බැඳීමක් ආසාවක් මගේ තියෙන ඉත මම අදත් මතු ඒ ගීතයට ආසයි කැමති බැඳීමක් තියෙනවා දැන් ඒ කාලේ වේදිකාව ඇතුලේ සෑහෙන වැඩ කොටසක් සිද්ධ වුණා සහ ඇසූ පිරූ තැන් තිබුණ පුද්ගලයෝ සෑහෙන ඇසුරු කරන්න ලැබුණා සමහර විට ඔබ සම්බන්ධයෙන් පළවුණු ලිපි ඔබ සම්බන්ධයෙන් පළවුණු යම් යම් තොරතුරු කියවද්දී අර රස්තියාදුව කියන දේ හොඳට ජීවිතය ඇතුලේ තිබිලා තිනවා හැබැයි ඒ රස්තියාදුව ඇතුලේ සෑහෙන නිර්මාණකාරයන් සිද්ධ වෙලා තිනවා වේදිකා නාට්‍ය ගත්තොත් සෑහෙන වේදිකා නාට්‍ය ප්‍රමාණයක් කුවේනි දේවතායලි කදාවල්ලු ආදී විවිධ අපට සෑහෙන හඳුන්වන්න පුළුවන් වේදිකාව ඇතුලේ රංගන වේදිකාවක් විදිහට ශ්‍රී ලංකල්ට හොඳටම ප්‍රතිහාර පාන්න පුළුවන් උනේ මොන වේදිකා නාට්‍යද මේ ප්‍රතිහාරය කියන්නේ එක යම් කිසි දුරට මට ලැබුණේ මේ මූඳු පුත්තු නාට්‍ය එතකොට ඒකයි මගේ ජීවිතේ ලොකු බැඳීමක් ඇති නාට්‍ය එතනින් තමයි මම නළුවෙක් හැටියට එළියට ආවේ ඊට පස්සේ ගලපත්තිගම දේවතායලි වගේ නාට්‍යම රඟපෑවා ඊට පස්සේ හෙන්රි ගයසලි කුවේනි විවලි කලගේ නාට්‍ය අහසින් වැටුණු මිනිස්සු අහසින් මිනිස්සු ආරසමලකම් මේ මාචර සරච්චන්දරන්ට මේ වගේ නාට්‍ය විශාල ප්‍රමාණයක් රඟපෑවා ඇත්ත වශයෙන්ම ඒක තමයි ඉතින් අපි ඒ වගේ අපි ඒ කාලේ අපි ජීවිතේ නාට්‍ය අපි වෘත්තිය අවසන් වෙලා මේ වැඩිපුරම ඉන්නේ ඉතින් ඔය ලොක්ඩවුන් ලයන් වෙන්ට් වගේ තැන්වල තමයි කුරුණෑගලින් ඇවිල්ලා මේ දැන් මෙහෙ එහෙම මේ කල්ලි ගහන්න මේ කියන්නේ ආර්ථික පසුබිමක් හදාගන්න පුළුවන්කමක් තිබුණාද ඒ දවස්වල ඔව් මෙහෙමයි අපි මුලින්ම මේ අපි නාට්‍ය කරුණට මුලගන්නේ ආනන්ද සමරගම් ළඟ මේ මම මේ වේදිකා නාට්‍යයට එන්නේ ඉස්සර මම උඩරට නැටුම් කලාව කරා ශ්‍රී ජයනා ගුරුවරයාට එතකොට මේ
ඒ ශ්‍රී ජයන ගුරුවර බැලේ එකක් කරා රණතිසර කියලා. ඒ බැලේ එකේ මම රඟපෑවා. ඒ බැලේ එකේ ගීතයක් තිබුණා. ඒ ගීතේ නිර්මාණය කරන්න ආව ආනන්ද සමරවම. පුල් කමල සුනේ ඉඳි වීණා වයන භාරත වාග් දේවි ශ්‍රී සරස්වති කියන ගීතේ එතුමා දල්ලිවි. එතකොට මම ආනන්ද සමරවම ගැන බොහෝ දේ මේ ජාතිගී නිර්මාතෘවරයා සවසන් නොවේ. ඒ කියන්නේ බුදුගුණ ගායනාවෙන් පස්සේ සෞන්දර්ය කරා ගීතේ ගෙන ආනන්ද සමරවම. හැම ගීතෙම සෞන්දර්යයක්. සමඟ ලොකු පැහැදීමක් තිබුණ පුද්ගලයන්. අපි බොහොම හිතවත් උනා. ඊට පස්සේ ඔහුගේ ගීත නාටකයක් අපි කරා. ඒ ගීත නාටකයේදී අපි හම්බ වුණා ලම්මජාගොඩ, සේටන් සිල්වා මේ ඔක්කොම අපි එකට වැඩලා. එතන ඒකේ ගීත ගායනා කරන්න ආව නන්දා මාලිනි නාලද ශාසේකර. නන්දා මාලිනි කර ඉතාම කුඩා ගෑනු දරුවෙක්. මට හිතන්නේ අවුරුදු 12ක් 13ක් ඇති පොඩි ගෑනු දරුවා. එහෙම තමයි මේ අපි පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මම ඔය මොහොත වූ නාට්‍යයේ ප්‍රවිෂ්ටුනේ. ඊවන් දරුවල වලින් එහෙම කචල් දැම්මේ නැද්ද ඒ කාලේ? එහෙම මේ නාට්‍ය කෙරුවව හරියන්නේ නැහැ. මෙහෙම නෙමේ වෙන වැඩක් කරපන්. එහෙම සාමාන්‍යයෙන් එහෙම දේවල් එනවනේ. දැන් අදත් එනවා. ඒ කාලෙත් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර ආර්ථික ස්ථාවරත්වයක් හදා ගැනීමනේ මේ දෙමව්පියෝ විදිහට මේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. කොහොමද ඒ කාලේ මේ පවුලෙන් ලැබුණු සහයෝගය ශ්‍රී ලංකාවේ? මේක මගේ අම්මාවත් තාත්තාත් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙන්ට අවශ්‍යතාවයක්වත් නැහැ. මොකද මම නිදාස් පුද්ගලෙක්. ඉතින් ඒගොල්ලගේ ජීවිතය ඒගොල්ලෝ ගත කරන්න පුළුවන්. මොකද මගේ පවුලේ ඔක්කොම ගුරුවරු. මගේ ලොකෝයත් ගුරුවරයා, පුංචායත් ගුරුවරයා, අක්කත් ගුරුවරයා. මෙහෙමයි. අපිට ලොකු නිදාසක් ලැබුණා. මම ඉතින් කොළඹ විශේෂයෙන් ඒ කාලෙ මම අපි බොරැල්ල තිබුණා ඩි රෝහි කියලා හෝටලයක්. ඕකේ කාමර යන තමයි හිටියේ. ඔතනට තමයි මේ ධම්මජාකොඩ සෙට්න අපි ඔක්කොම. එතකොට මේ අන්තිමට ආනන්ද සමරකෝන් මහත්තයා හිටියෙත් මගෙත් එක්ක. ආනන්ද සමරකෝන් ඒක ලොකු මේ ඛේදවචකයක් තියෙන තුමා ගැන කතා කරන්න. මොකද එතුමා ලංකාවට ආවට පස්සේ ශාන්තිනිකේතන ශිල්පදාරපු කෙනෙක්. නමුත් එතුමාට මේ රටේ කරන්න කිසි දෙයක් නැහැ. සෞන්දර්ය කාලේ තිබුණේ හේවුඩ් කලායතනෙ. හේවුඩ් කලායතනෙට එතුමාට යන්න දුන්නේත් නැහැ. ඒක ලයින් ඉදිරිසිංහ තමයි ඒකේ ප්‍රධානියයි. එතකොට ජීවත් වෙන්න මාර්ගයක් තිබුණේ නැහැ. පන්ති පැවැත්වුවා සංගීත පන්ති. නමුත් ඒ ආදායමක් ඇතුළේ අපි නාට්‍යයක් කියලා පහන් රන් සංගීත ඒකෙන් වැඩක් උනේ නැහැ. ජීවිතය ගැන හරි කලකිරුණා. බොහෝ දෙනෙක් කිව්වා මේ ඇත්තටම එතුමා මේ මරණය සීනි නසා ගැනීමක්. නිදිපෙත් වැඩිපුර බිලිලා ඒ මගේ ළඟ ඉඳලා තමයි ගියේ ගෙදර යනවා කියලා. ඇත්තටම එතුමගේ පාක් රෝඩ් එක තමයි ගෙදර. එතුමා ගෙදර ගිහිල්ලා දවස් දෙකකට පස්සේ එම ජීවිතේ හරි කලකිරීමක් තිබුණා. ඇයි මෙහෙම වුනේ කියලා. මේ මහා ප්‍රතාපවත් කලාකරුවා. ඔහුගේ ජීවත් වෙන දෙයක් තිබුණේ නැහැ. එතකොට බොහෝ දෙනා කිව්වා මේ ජාතික ගීයේ වෙනස් කිරීම නිසායි වුනේ කියලා. මොකද ශ්‍රී ලංකා දස් පක්ෂ ආණ්ඩුවේ කාලේ අර නමෝ නමෝ කියන එක අයින් කරලා ඒ ගණය හොඳ නැහැ කියලා ශ්‍රී ලංකා මාතා කියන එක පටන් ගත්තා. ඒසොර එක්සත් ජාතික පක්ෂයේ කිව්වා මේක නිසායි සිත්තවලට වුනේ. එතුමා ගණන් ගත්තේවත් නැහැ. එතුමාගේ මම ලීවේ නැහැ ජාතික ගීයක්. මම ලීවේ මගේ ගීති මට මා දේශාභිමාන ගීතයක් මොලේ. එතුමා හරිම දේශානුරාගී පුද්ගලෙක්. එතුමාගේ හැම ගීතයක්ම තියෙනවා. ඒ ගීතේ මොළියෝ ඒක තෝරාගත්තා. එතකොට තවත් මේ ගීත තිබුණා ලයින් ඉදිරිසිංහ මහත්තයා ලිව්වා. එතකොට ඊළඟ සෙනසුරාලාමේ මුගම්පල් එතුමා ලිව්වා. මේ ගීතය තෝරාගත්තා. අංකල්ට මතකද ඒ උදවිය ලියපු ගීතවල කොටසක්වත් එහෙම මතකයි? මට මතකයි මේ ඊළඟ සෙනසුරාලාමේ තියෙන ශ්‍රී ලංකා මාතා පාලා යස මහිම ජය ජය ඔන්න මහත්තයන මට වසක නෑ. එයින් ඒ තරගෙන් මේ තෝරාගත්තේ. මෙතුමා ජාති ගියල්ගේ මෙතුමා කිව්ව මට ජාති කැමැත්තක් මට ප්‍රශ්නයක් නෑ කියන්නේ. ඒක නෙමෙයි හේතුව. ජීවත් වෙන්න විදිහක් තිබුණේ මේ වැනි මහා කලාකරුවෙක් මිරටේ පිළිගැනීමක් තිබුණේ නැහැ. එතුමාගේ අන්තිමට මගේ කාමරේ තමයි මාසයක් දෙකකට හිටියා. ඉඳලා එතුමාගේ ඔස්ටින් කාර් එකක් තිබුණා. චිත්‍ර ගොඩක් තිබුණා මගේ කාමරේ.
එතුමා ගෙදර ගිහිල්ලා මේ දවස් දෙකකට පස්සේ මට මහනචුල ස්පිටාලේ ඉන්නවා කියලා. මම ස්පිටාලේ යනකොට මේ මැරිලා. මට එතුමාගේ මේ භාර්යාව මම ඇහුව මොකද අනේ මන් දන්නේ මෙයා ස්ලීපින් ටැබ්ලට්ස් ගන්න නෑගත්තා කියලා. අවශ්‍ය ප්‍රමාණයට. ඔය ඒ මේ සනිකර කලකිරීම තිබුණේ. ඉවත් මොකටද මේ රටේ ජීවත් වෙන්නේ කියලා. ඒක හැරෙව්වා. යටේ වෙනස් කරේ මම. ඒක බොරුවක්. ඔය කිසි කෙනෙක් කියන්නේ මමයි කරන්නේ. මොකද මගේ ළඟ හිටියේ. ඊට පස්සේ සතියකට පස්සේ එතුමගේ භාර්යාව ආවා මගේ කාර් එක. ඒ චිත්‍ර වෙන්නේ දුක්කෝ බාර දුන්නා. හොඳයි අපිට මේ අතීතයේ තව කතා කරමු. අතරේ මේ ශ්‍රී ලංකාවේ ඊළඟ මතක පදේ ගී මතක පදේ පිපුණු කුසුම පරව. පිපුණු කුසුම පරව එක සත් සම්බුත් චිත්‍රපටයේ ගීතයක් මේ. ඒ මගේ චරිතය හැටියට මම තනි වෙනවා. මව සමග මම තනි වෙනවා මගේ සහෝදරයා. අයින් වෙනවා. ඉතින් මම ඇත්තටම මම ඇලුම් කරන ගෑනු දරුවෙක්. ඒ ඕන චිත්‍රපටයක තියෙනනේ ප්‍රේම කතාවක්. ඉතින් මම සෙල්ලක්කාර චරිතයක් ගත කරන්නේ මුලදී වගකීමක් පැවරෙනවා. ඒ වගකීම පැවරෙනකොට මට අර මේ ප්‍රේමය අමතක කරන සිද්ධ වෙනවා. එතකොට ඒ ගෑනු දරුවා වෙන කෙනෙක් බඳිනවා. ඉතින් ඒ සිද්ධියේදී මට ඇති වෙන හැඟීම තමයි පිපුණු කුසුම පරවිව බම්බර කිනි ගොරු වුණා. මේ ගීතයේ ආචාර්ය සිරි ගුණසිංහ ගීතේ ලිව්වේ සංගීතවත් කරේ ඇලිටි කරේ. මේක ඉතාම මම මේ මට කියන්න ඕන මේකේ වැදගත්ම දේ මේ කැමරා ශිල්පිය. නිබේ නිහාසිංහ මේ කැමරා කරේ. මම දැකපු පුදුමාකාර කැමරා ශිල්පියෙක්. ඔය සාමාන්‍ය කැමරා මේ හයිපොඩ් කැමරා හයි කරන්නේ මුල් වලට හස්තගත කැමරා වගේ බැවපිනේ. ඒ ඔහුගේ අතින් තමයි සිළු විශාල පරාසයක් හසු කරගන්න බැකට. ඔය අද තියෙන ට්‍රැක් ඇන්ඩ් රොලි කියලා කැමරා තියෙන සල්ලු කරන අපි දැකලා තියෙන ශීර්ෂයම යන ට්‍රැක් ඇන්ඩ් රොලි ක්‍රියා කරන එයා කරේ ගෝණියක වාඩි වෙලා අලින්ද ගේන කැමරා හෙල්ලෙන්නේ නැතුව මෙයා ගෙනියනවා. යාර වැල්ලේ දින්නස්. ඉතින් ඇත්ත වශයෙන් මම පුදුමාකාර කැමරා මුල් මම හිතන්නේ මේ අධ්‍යක්ෂවර යටපත් කරගෙන සම්පූර්ණයෙන්ම ආධිපත්‍ය පෙතුරේ නිහල් සිංහ මුළු නිර්මාණයම ඔහුගේ කියලා මම මට කියන්න පුළුවන්. මේ වැඩිම ප්‍රතිචාර තිබ්බ වේදිකා නාට්‍ය මොකක්ද? ශ්‍රී ලංකා රඟපාපු වේදිකා නාට්‍ය අතුරින් අතිශය ප්‍රතිචාර තිබ්බ වේදිකා නාට්‍ය සහ මම අහලා තියෙන කතාවක්. ඔය මේ මූතුපුත්තු වේදිකා නාට්‍යයේ එක දර්ශනයක් ලුම්බිනි රඟහලේ පෙන්වන්න ගිහිල්ලා බෞද්ධ කාන්තා විද්‍යාලෙන් ටිකට් 100ක් විතර අරගෙන පස්සේ ඒගොල්ලන් වේදිකා නාට්‍ය නරඹණේක වර්ජනය කරා කියලා. මම දන්නේ මේ කතාවේ හරියටම අගමුල මොකද්ද කියලා. ඔය ගැත් මේ දැන් මේ මේකේ තියෙනවා මේ බිලිඳු තොල්ලක කිරි සුවඳ වරන්නයි ළමද දෙතන්න පොඩු උටට හැරෙන්නේ කුසේ පුතුට නිදි යහන සදන්නයි පළල් උකුල පට විඟට ලැබෙන. ඒ ටිකට් ගත්තේ බෞද්ධ බාලිකා විද්‍යාලේ. ඔව් ටිකට් සියකර ගත්තා නර මට ලුම්බිනි ලුම්බිනි අපි නාට්‍ය පටන් ගන්න ටිකකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ ටිකට් ගන්න බෑ කියලා මේක මේ අසභ්‍ය දේවල් තියෙනවා කියලා. මොනවාද අසභ්‍ය? මේක ගීතය. ළමඳ දෙතන පොඩු උඩටනේ ඔය එකක්. ඊට පස්සේ මේ අයියයි මල්ලිගේ ප්‍රශ්නෙට එදෙන ප්‍රශ්නෙ තියෙන්නේ. ඒ දරුවා මල්ලිගේ කියනවා අයියා බලවගේ බෙල්ල මිලි කරන ඔන්න. හැබැයි මේක ප්‍රතික්‍රම ඒගොල්ලෝ ගිය බලන් ලිගේ චිත්‍රපටය මොකද්ද? නෙවරොන් සන්ඩේ. නෙවරොන් සන්ඩේ කියන්නේ පිළිගන්න යන අභිචාරිකාව විවින් ලී තමයි මේක රඟපෑවේ. මම බලන්න මේ අභිචාරිකාවේ කතාවක් බලන්න කියලා ප්‍රතික්ෂේප කරලා ඒ වගේ පුදුමාකාර දේවල් තිබුණා. මේ හැබැයි මේ නාට්‍යයට විශාල ප්‍රතිචාරයක් මුදු පුතු දැන් මේ ශ්‍රී ලංකල් මේ රඟපාපු නාට්‍ය අතරින් වැඩිම ප්‍රතිචාර තිබ්බ වේදිකාව ඇතුලේ. වැඩිම ප්‍රතිචාර තිබුණා. අපි බොහෝ ප්‍රදේශවලට ගියා. ගාල්ල මාතර මාතර හර්ෂෝ කුරුණෑග ලම්පාර නාග ප්‍රදේශවලට ගියා. වැඩිම ප්‍රතිචාර තිබුණා. හුඟක්ම ප්‍රතිචාර තිබුණේ කුවෙන් නාට්‍යයට. හේලි ජයසේනගේ කුවෙන් නාට්‍යයට. ගාල්ල ප්‍රතිචාර තිබුණේ කුවෙන් නාට්‍යයට. සරත් චන්ද්‍රයන්ගේ එළවගින් මෙලවාව වගේ නාට්‍යය. සරත් චන්ද්‍ර නාට්‍ය මම කරලා තියෙනවා එළවගින් මෙලවාව කතාවලු නාට්‍ය දෙක. එතකොට එතුමා එතකොට ජපානයේ ඉන්න කාලේ එතුමාගේ බිරිඳ අයිලින් සරත් චන්ද්‍ර තමයි ඔහනේ ස්වාධනය කරේ. ඊට පස්සේ එතුමා යට තමයි ඔබාවදී කරේ.
එතුමගේ නිර්මාණය. හොඳයි. අපි මේ තව කතා කරමු. කතා කරන දේවල් තියෙනවා. අපි මේ ඊළඟ මතක පදයට එමු. වල්මතු චිත්‍රපටයේ මලින් මලේ කියන ගීතේ. මේකත් මේ ඔබ රඟපෑ චිත්‍රපටයක්. වල්මතු වසන්ත ඔබේසේකර තමයි. සමන් නේද චරිතය? මගේ චරිතය සමන්. 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 මේ රැකී රක්ෂා විග්‍රහිත උපාධිධාරින්ගේ කතාව මේක. උපාධිධාරි. රැකී අවිග්‍රහිත. මේ වසන්තට අවශ්‍ය කරා මේක මේ ඒ ඛේද වාචකය අත්වසේ නමාව මේ රැකී රක්ෂා විග්‍රහිත තරුණයේ ඛේද වාචකය. මේකේ තමයි මලින් මලී රුම්පොත් රංගනම. මේක ලිවි ආචාර්යගේ අජන්තරන් සිංහ. මලින් මලී රුම්පේ රංගන බඹර ජීවිතේ කප්තුරු හිස දලුලිය නවල යවුණ ජීවිතේ. අපට හරි ලස්සන ඒක ගායන කරේ පණ්ඩිත අමරදේවයන් සංගීතයේ සුමසැල්ලි ටික. ඉතින් ඕක රූපගත කරේ අපි මේ වසන්ත ඔබසේ ගමේ මීගම කියන්නේ ලලකටවුන් රජහා අලුත් ගමින් යන දරුගඩන් එයා තමයි ඇය ගම. ඒ තමයි රූපගත මමත් ටෝන් රසිංහත් සෝමසේ දේපිටිය. ඉතින් මේ අපි නතරලා හිටියේ වසන්තයි ගෙදර තමයි. ඉතින් බොහොම ප්‍රී සන්තෝෂෙන් කරපු දෙයක්. වල්මතු චිත්‍රපටය. හොඳ නිෂ්පාදකගේ මගේ මිත්‍රයෙක් යුකේ රත්නසිරි. එළන්නේ මගේ යාළුවෙක් තමයි නිෂ්පාදකගේ. ඒ කැමරා කරේ සොම්බි ලාල් දිසානායක. අපි සත්සමර කරපු නිෂ්පාදකගේ පුතා. මේ හොඳ මේ සමාජ සම්බන්ධතා පවත්වපු මිනිසෙක් ශ්‍රීල් වික්‍රමගේ කියන්නේ. හොඳට අර කල්ලි ගැහුණු රංචු ගැහුණු හොඳ රස්තියාදුවක් තිබ්බ මිනිසෙක්. මේ අතරේ මේ ලොකු පිරිසක් හිටියයි කියලා අපි අහලා තිනවා. සොමදාස ඇල්ලිටිගල, මහගම සේකර, ගුණසේන ගලප්පත්ති, පී වැලිකල, සොම්සිරි දෙහිපිටිය, ඊට පස්සේ කේ ජයතිලක මේ ආදී පිරිසක්. මේ රංචුව මුණ ගැහෙන්නෙම ශ්‍රී ලංකල් මොකක්කෝ වැඩක් කිරීමේ ඕනාවෙන්ද නැත්නම් මුණ ගැහිලා අඩියක් පොඩියක් ගහති වැඩක් ගැන කතා කරපු අයද ඉන්නේ? එහෙම අපි සාමාන්‍යයෙන්ම නාට්‍ය පුහුණු නාට්‍ය පුහුණු එහෙලා ඉවරලා අපේ ඒකට මේ ලයිනල් වෙන්ට් අපි ගම් වෙන තැන ඒකම තිබුණා මේ සඳැල්ල කියලා. සඳැල්ල සනි රජී පෙර නිර්මාණය කර කලාකරුවන්ට මුණ ගැහෙන සඳැල්ල ඇසට් කියන්නේ ඒක ප්‍රෙස් ක්ලබ්. ප්‍රෙස් ක්ලබ් එක ඕක දැන් නම් කඩලා මං හිතන ප්‍රෙස් ක්ලබ් එක ප්‍රසිද්ධම දේකල් ප්‍රසිද්ධම දැන් එතන ඉන්දියානු නානපති කාර්යාලය පස්සේ කොටුවට ආවා නේද ප්‍රෙස් ක්ලබ් එක කොටුවේ නෑ ඊට පස්සේ බම්බල විදියට බම්බල විදියට බම්බල විදියට හුඟක් කොසන සාපින් මුනේ දෙන්නේ ඇවිල්ලා නොයි කලාකරු එන්නේ ඔතෙන් කලාකරු මාධ්‍ය වේදින් ඔතන හරි ශාල තර්ක විතර්ක ගොඩ නැගෙන තැන අච්චා ඇත්තට එතන එක නෑ විශ්වවිද්‍යාලයක් ආයි බොහෝ අවස්ථාවල් මහාචාර්ය සරච්චන්ද උතෙන්ට එනවා. බොහෝ දේ කතා කරන නාට්‍ය කලාව නව කතාව කරන්නේ. ඉතින් අපි නිරන්තරයෙන්ම වගේ හමු වෙන අය තමයි ගුණසේන ගලප්පති, මහගම සේකර, වැලිකල, කේ ජයතිලක. ඒගොල්ලෝ ලම්ම ජයගොඩ, සෝමර දෙහිපිටිය. ඔය අය උමත් උතෙන් තමයි මුණ ගැහෙන්නේ. මේ මුණගැහිම ඇතුලේද සමනෙම දැන් මුණගැහිම ඇතුලේ තමයි බොහෝ වල බොහෝ නිර්මාණ වලට මූල බීජ සැපෙන්නේ. මේ මුණගැහිමත් එක්ක මේ සංකලනයත් එක්ක කිරුණු හොඳම නිර්මාණ මොනවා වගේ කියලාද හිතන්නේ ශ්‍රී ලංකල නිකන් අද ජීවිතේ ගැන හිතන්නේ. නිර්මාණ හරිය කතා එක හරිය විවේචනය යනවා. එක එක්කන සම්බන්ධ විවේචන. අරත් එක අමල කියන්න බෑ මේ සුගතපාල සිල්ලා. සුගතපාල සිල්ලා. එයා තාස්තික නාට්‍ය සම්ප්‍රදායන එයා කරේ. මහාචාර්ය සරච්චන්ගෙන් පටන් ගත්තෝ ශෛලිගත අර්ධ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය මුලින්ම හෙන්රික් ඉප්සන් නාට්‍ය සම්ප්‍රදායෙන් උදාහරණ බෝනින් කාර කියලා තාත්වික නාට්‍ය සම්ප්‍රදායන ඔහුත් ටෝනි බෝගොඩ සුරේන්ද්‍ර බොහොම දක්ෂ නළු පරම්පරක් ඒකවත් අපි හම්බෙනවා ඔක්කොමත් වතින් හම්බෙන වාද තර්ක මේ මරුද සිද්ධාම්මක අපි කියමු සිද්ධි තමයි අපි දැනගන්න කැමති. මම රැලෙක්ස් රණසිංහරි බබයි ඔතෙන් ගියා. රැලෙක්ස් ටොන් රණසිංහ මන්නේ අයියා. එනකොට එදා ඇවිල්ලා හිටියා මේ සුගත් බාලසිංහ එහුගේ මේ නාට්‍ය කිරවලා. එලා ඒ කොල්ලත් එතන ඉන්නා පස්සේ රැලයි මායත් ගියා එතන ඉන්නකොට ඒකයි මම කොණ්ඩ බොහොම දිගට තිබුණා. සුගත් මගේ කොණ්ඩ නෑලා මේ ඔබ කොණ්ඩ කපන්න නැත්තේ කියලා. සුගත් එක්ක කොණ්ඩේ දෙකම මම කොණ්ඩ කොණ්ඩ. ඒ සුගත් වැඩි කැමති නෑ ඔළුවල්ලට. ඔව්. අනේ කියනවා
එහා පැත්තේ මිනිහෙක් බීලා හිටියේ. රැඩු එහෙම කරන්න බෑ. එතකොට මම මේ පුද්ගලයාට ගැහුවා. මම නෑ ගහන්න බීලාට පුත්කලයට. ඔව්. යෝ එතකොට සුගත් ගාලු ගැහුවේ පොස්ට් ස්ටේෂනේ. मग यूकि रत्न सिरी पास गाने पतिराज श्रीलंका तोरगन तीन गीते මම අහලා තියෙනවා මේ සමම් මොකක්ද පුවත්පත් එකකින් හෝ කියවලා තියෙනවා මේ බොමේ සීනලුවක් චිත්‍රපටයට සේකර ළඟට මේ ගීතයක් ඉල්ලන්න ගිහිල්ලා සේකර ගීත කීපයක් ලියලා දිලා ලියලා හරිම ගිය නැති තැන තමයි මේ මේක මේ ඩයරි එකස්සේ තිබිලා ගත්ත ගීතයක් කියලා මේ කතාව ඔබේ හඳින් මහන එක හොඳයි මේ ලොව යම් කිසිවෙකු ඔව් මේ හරි අනුවේදිනිය කතාවකුත් තියෙනවා ඒකේ මේ මේ ඩොක්ටර් ලීනස් මලගුවෙන් දැන් ඔබ චිත්‍රපට කරමු ඔව් නොල දෙන්නේ පගේල. පස්සේ මම මේක බාරා ගත්තා මම පිටපසක් ලීවා. ඒ චිත්‍රපටියේ තමයි මේ ගීත ඇතුළත් වෙන්නේ. මේ මට සිද්ධියක් ඒක මේ දෙබසින් රංගපෑමෙන් ප්‍රකාශ කරන්න බැරි එකක් මට වුණ ගීතයක්. ඒක තුලින් මේක මේ සෝකාන්ත චිත්‍රපටයක්. මම ඒකට මේ අදහස කිව්වා. සිගල් දෙක පාට ගීතේ ඉන්න මිනිහෙක් නෙවෙයිනේ. ඔව්. පස්සේ ගම්පාර ස්ටවුස් එකේ ඉතින් හම්බෙලා ගියනවා ගීතේ. එලා වෙනවා මගේ මේක. මම දවස් 3ක් විතර අපි හම්බුණා ළියලා. පස්සේ සීකට දැන් අප්සෙට් වන්සේ යවට ගියා. මම දිනපතක මේ ළියලා තියෙන ගීතයක්. මෙන්න මේක බලපන් කියලා. මම මේ තියන්නේ මේලෝ යම් කිසු මාට පෙම් කරලා. එතකොට මම කිව්වා මේක තමයි මේ ගීතේ. මම ඉල්ලන්නේ ඒක ඉතින් තමයි ඇලිසර් සංගීත කරන පඬිත් අමරදේවල් ලබ මේ ගායන කරා. ඒ ගීතේම නේද හුමිය ගිය දවසෙත් වාදනය කරන්න කියලා ඉල්ලීමක් තිබිලා තියෙන්නේ. ඒක පටලවාගෙන තිබුණා. ඒක පටලවාගෙනද? ඒක පටලවාගෙන ඉන්නවා. ඒක ওই ගීතේ මහගම සේකර අමරදේවන්ට ලියලා යවලා තියෙනවා. ඉස්සර ඉස්සර. මොමර මේ ගීතයක් මේක සරලිකෝට ගායන කරන. හැබැයි එහෙම කිරිලා නැහැ. अमरदेव शेखर सुसंयोगी हदिने श्रीलंका लोय वकवानु मद ओ पंडित अमरदेव नु तिनो हदवसल ओ असे अदुट तिनो ओरे गत तिनो ई गीते सरलीकेट करन्ट के लेवला ते किरिया ने पसे मम मगे चित्रपटे गत्ते इतुमाला वम मम गायना करे पाटिकल ते करे मेतन गावन फिल्म नि एके इदे पालिन रेकॉर्डिंग को मत मत एक जर्मन रेकॉर्डिस के ने करे श्रीलंका पंडित अमरदेव जीवन जीवित යම් යම් කාලවකවානු පිළිබඳව අපි කතා බහ කරනවා විවිධ සිද්ධීන් සමහරට අපි මෙතුවක් අසා නැති දේවල් අපට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා අතීතයේ අවදි වෙනවායි කියන්නේ වර්තමානයේ කිසියම් කඳුලක් තව වෙලාවක සතුටක් මේ හැම දෙයක්ම ජීවිතයට එකතු කරනවා බඹරු ඇවිත් කියන්නේත් ඒ වගේ මං හිතන්නේ
සිනමාත්මක පැත්තෙන් ගත්තාමත් ඉතා විශිෂ්ට නිර්මාණයක් ඒ වගේම බඹරු වෙවිත් පිටිපස්සේ තිබුණු දේවලුත් අති රසවත් කියලා අපි අහලා තියෙනවා මේක මේ රූගත කරන්නේ කොහෙද මේ රූගත කරන කාලය මොකක්ද මේකේ තියෙන අත්දැකීම් මොනවද කියලා මම කැමති ඉස්සෙල්ලා කියන්න දැනගන්න ගීතය අහන්න කලින් මේක රූපගත කරේ කල්පිටිය දුෂ්කර ප්‍රදේශයක් ඔව් අල්ලන හැටි දුෂ්කර නෑ අදන් පාසු ගන්න තියනවා පාසු නැහැම බඹරු වෙවිත් කියන්නේ මේ विजय कुमार कलांसूरी जो अभी क्रम उतरना तोड़ने या गया नाविक आमदा कंदर या पास जंदु नहीं तने आई थिंक अभी मेरे का तमाह है ये आई थिंक हरी में भीनो दे आई के का अभी यानो एक का मैं मुंडो बड़े बड़े ये वो संबंध उन्हें बोल ये रेस्ट हाउस इस साइन दिन पुलिसी है पुलिसी इन तमाम पर ढूंगर ले वाले मालू टिके विनोद මේ චිත්‍රපට ජීවිතය ඇතුලේ දැන් මේ වගේ විනෝදාත්මක දේවල් සහ මේ අපට අර කතා බහ කරන්න මාතෘකාව විදිහට ගන්න පුළුවන් දේවල් තියෙනවා තමයි ශ්‍රී ලංකාවට හිතෙන්නේ මොකක්ද කියන්නේ තමුන්ගේ දැන් සම්මාන හම් වෙන විජය සරසවි ජනාධිපති මේ හැම සම්මානයකටම උරුමකම් කිව්වා හැබැයි දැන් ඔබේ ජීවිතය ඇතුලේ ඔබට තක්සේරුවක් තියෙනවනේ මේ ෂහ් මම මේක තමයි මරු එකටම කරපු චිත්‍රපටිය කියලා එහෙම මොකක්ද තියෙන තක්සේරුව ඔබේ ජීවිතය ඇතුලේ මේ සම්මාන ලැබුණු චිත්‍රපටි වලින් පරිබාහිරව මම මෙහන්නේ සම්මාන කියන්නේ මම වැඩි බලාපොරොත්තු දෙයක් නෙමෙයි සම්මාන කැමතිනම් මට දුන්නට පස්සේ මම බාර ගන්න හැබැයි එකක් සත් සම්මුර චිත්‍රපටියේදී මට සම්මානේ හොඳම නළුවා සම්මාන ලැබිය යුතුයි කියන එක බොහෝ දෙනෙක් කිව්වා එතන සරසවි සම්මාන සරසවි ඔව් අල්තෙන් තමයි හැබැයි එක මොකක් හරි ප්‍රශ්නයක් එතන තිබුණා මම ඒක ඊට පස්සේ කතා කරගෙන ඒ සම්මානේ මගෙන් ගිලිහුණා ඒකට මම කනගාටු වෙන්නේ නැමු සම්මාන කියන එක මම එතන බලාපොරොත්තු වෙන්නේ සම්මාන ලැබුණොත් ඉතින් බාර ගන්නවා සම්මාන ගොඩක් මට ලැබිලා තියෙනවා ඉතින් ඒක මම සම්සුදු බාර ගන්නවා හරි අපි එමු මේ ඊළඟ ගීතයට බඹරුව චිත්‍රපටයේ උදුම්වරා හිනහෙනවා මේ ගීතේ ගැන මතකයකුත් ඇති මේ ගීතේ ලියලා තින් W ජයසිරි ඔව් බොහෝ දෙනෙක් කීවට පිළිගන්නේ නැහැ හරි අක්ෂර धीवर परिसर धीवर गम्मा विजय कुमार नियोजन करीवर गेमपाल पोलिस
පෙන්නු කරේ මේ නාගරික සංක්‍රමණය අර සාමකාමී පරිසරය විනාශ වෙන එක පොලිසියෙන් ඉතින් ඒක තමයි මේ ජයසිරිව ලියලා තියෙන ගීතේ මට මේ තව දෙයක් මේ අහන්න තුන ශ්‍රී ලංකාවේ මේ දැන් ඔය මම මේක මේ ඔබ සම්බන්ධයෙන් ලියවුණු මේ පුවත්පත් ආටිකල් එකක කියෝපේ එකක් මේ සිහිනලුවක් වල්මත්තු බඹරු වෙවිත් එතකොට සොල්දාදුන් නැහැ සුද්දිලාගේ කතාව සිරිමැදුර පාලමයට අඹ සැමිව වැනි නිර්මාණවල මේ චරිතාංග නළුවෙක් විදියට ඔබ පෙනී හිටියා කියන විශ්වාසයේ එක ලියපු එහෙම නැත්නම් මේක සටහන් කරපු ශිල්පියා විසින් දක්වලා තිබ්බා සම්මාන සියල්ලටත් පාත්‍ර වුණා ඔබ ඇතුලේ තියෙනවද මේ ਵਿਚාර පැලැන්තිය විසින් ਵਿਚාරයට බඳුන් කරන මේ නිර්මාණ ඔබට හරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියලා. මොම මේ මම රංගපාප හැම චිත්‍රපටියම සාධාරණයි. එනකම්ම තෝරගන්නේ චිත්‍රපටිය. ඒ මට ගැළපෙන චරිතයක්. ඒ ගැළපෙන චරිතේ මට රංගපානට පුළුවන්. එහෙනම් මම ඒක තෝරගන්නවා. ඔව්. දැන් එහෙම මට කරන්න බැරි දෙයක් මම තෝරගන්නේ නැහැ. මේ ළඟදී දෙලිනාට මම ප්‍රතික්ෂේප කරා ඒක මට කරන්න බැහැ. මේ බැරි නම් මට කරන්න බෑ. ඉතින් ඒ තෝරගන්නේ ඒ මාගේ ප්‍රමාණයක් තියෙන කැපැසිටි. ඔව්. ඒ තුල තමයි. එතකොට ඒ තුල තමයි මම ඒ කාර්යභාරය කරන්නේ. ඒ බැරි දෙයක් මම බාරගන්නේ නැහැ. හොඳම නිදර්ශන මම කියන්නේ මේ ධර්මශීල පණ්ඩාරක මම මට කතා කරා මේ සුද්ධිලා කතා. ඔව්. සුද්ධිලා කතා නෝ කතා මේ තෝරේ සයිමන් නෝ කතා. රොමිය අයම චරිතයක් මිනි මරුවෙක් මට කිව්වා මේ ධර්මය ඇත්තව ඒ කාලේ මම එතරම්ම ළඟින් ඇතුළට ගම ධර්මය ළඟ සිට මේක ඔයාලා කරන්න පුළුවන් ඔයා මේ කරන්න මේ කරන්න මේ ඉල්ලනවා විජේ විජේ කුමාර එයාට කරන්න බෑ මම හරි මං කරන්න ඒ අභියෝගයක් ඇත්තවෙන් මේක බොහෝ ධර්ම සිල්වන්නා හරි කැමතුන එකට ඒක අමුතු මම මේ අර්ථකථනය මම චරිතයට දුන්නා संवाद අද දේවල් වල නිරත වෙද්දී අපේ પરම්පරාවේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි සහ මමත් පෞද්ගලික විශ්වාස කරනවා සිරිල් වික්‍රමගේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ මූණෙන් 1000 දේවල් කියවෙන හැමදෙස්සෙම ඒ කියන්නේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් සෑහෙන්න මම හිතන්නේ ඒ කියන්නේ ඩයලොග් එකක් කියන්න ඕනේ නැහැ ඔහුට ඒ මූණෙන් සෑහෙන්න දේවල් හසුරවන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද ශ්‍රී ලංකල් ඔබේ එහෙම මූණෙන් මේ මූණේ තියෙන ඉරියව් සියල්ලෙන් වැඩගත් අධ්‍යක්ෂවරයෙක් හිටියයි කියලා ඔව් මොහොම අධ්‍යක්ෂවරු මොහොමද නාට්‍ය ගලපති මූ අධ්‍යක්ෂවරු ඒමු කරා චරිතවලට ඒක මම ඇත්තවදී මම කියන මං රඟපාප කිසිම චරිතයකට මං අකමැති නෑ ඒක මගේ සාර්ථක මං දන්නේ බොහෝතර ප්‍රේක්ෂකයක මම ගත්තද කියන මම සන්තෝෂයි හරි අපි එහෙමනම් මේ ඊළඟ ගීතයට යන් අපට මේ දෙවනි පැයේ අහන්න තියෙන පළමු ගීතේ විනරමලී චිත්‍රපටි රන් පොකුණෙන් දිනාගෙන ඉන්නේ මේ චිත්‍රපටිය ගැනත් මේ ගීතය ගැනත් ශ්‍රී ලංකාවේ මතකේ කොහොමද ඔය මේ විනරමලී චිත්‍රපටයේ මුදලිනාක සෝමරත්නගේ රේඩියෝ කතාවගෙන කරේ ඔව් දැන් මේක මේ මුදලිනාක සෝමරත්න ඇත්තව ඉස්සෙල්ලා මට කතා කරලා වෙලෙන්නගේ චරිතේ පස්සෙම ඒක අධ්‍යක්ෂණය කරේ නිහාල් සිංහ මම නිහාල් සිංහ කියන බෝගොඩ මේ සෝරගත්තා ඉතින් නිහාල් සිංහට අවශ්‍ය වුණා මේ ගීතය රන් පොකුණෙන් දිනාගෙන ඉන්නේ මට ගානේ මචං මේ ගීතේ ගත කරන්න ලොමු ඉන්න ඕන මගේ මට හරිය නෑ එහෙම කරන්න බෑ කියලා ඊපස්සේ ඉතින් ඩොක්ටර් ගිනිගස් කිව්වා ගිලයි කරවන්න කියලා ළමුල් අපි ගියා ගීතේ ආයන කරේ මිල්ටන් මිල්ටන් පෙරරේ මාව කරංගපෑ මම ගැමුණු විජේසූරිය අපි නතරා ළමුල් ලිරුගත කිරීම තිබ්බේ වසන්ත කුමාරගේ නෑ කණ්ඩායම තමයි වසුතලේ නැටුම් හරි මම තව දෙයක් මේ ඔබ කිව් ප්‍රකාශයක් කීවල තියෙනවා මේ සීකර හරි සීරියස් චරිතයක් ගලප්පත්ති එමනේ හරි මූඩ්කාරයා මේ මේකට ඉඳලා තරහා වෙලා යනවා සමහර විට තමලා ගලා යනවා කියලා මෙහෙමයි ගලප්පත්ති හරි සංවේදී මිනිසෙක් අල්ටික සංවාස හිටි හිටි මේ මූඩ් ආයෙනවා
තිබුණට මිත්‍රයි මේ ගලප්පති කියන වෙනම චරිතයක්. තවද මේ ගලප්පතිගේ භාර්යාව සුමන හරිම උතුම් භාර්යාවක් කියන්න පුළුවන්. ඒ සුමන තමයි තවද මේ පුද්ගලයන් හරියට බලාගත්තා. මෙයාගේ සම්පූර්ණම කලාකරු නිර්මාණකරු එයා ජීවත්ුනේ තුල හැම වෙලාවෙම කතා කරන එක නාට්‍ය වල කතා කරන අල්දි සංවේදී පුද්ගලෙ ඉන්නේ අන්න ඒකයි ඒ වගේම හරිම ප්‍රසංග සනිය පුද්ගලෙ ඉතාම හිතවත් සේකර එහෙම නිතර විහිළු තාලු වලට එන්නේ නැහැ ඕ සේකර අපි විහිළු කරන විනාඩි දෙකක් විතර හිනා වෙන්න ගියාට පස්සේ එයා හිනා වෙන්නේ ඒක කල්පනා කරලා ටියුබ් ලයිට් තත්ත්වය ටියුබ් ලයිට් මොකද ගැඹුරු චරිතය එයාගේ නිර්මාණයෙන් පේනවා එයා කොයි තරම් කියවලා රඳලා තියෙනවද කියන එක තමයි මේ එයාගේ විෂය මේ ගීතරතන නෙවෙයි ඔව් හැටිත් ගන්න ඔව් බොහෝ මේ කියවලා සංදේශ කාව්‍ය හැම සංස්කෘත පාලි ඔක්කොම කියවලා මහා දැනුමක් ඇති වෙනවා රුබයල් පරිවර්තන කරන්නේ මේ සංදේශ කාව්‍ය අරගෙන මහා ගැඹුරු දැනුමක් ගීත කලාවගෙන ඒක සින්දු නෙමෙයි අගර ගීත දැන් තියෙන්නේ සින්දු මේ වර්තමානයේ ගානකට මේ යන්නේ පහල පිළි යනවා අඬ කරුණේ අඬන්නේ ගන්න දැන් තියෙන්නේ මට මතකයි කපි එක සංගීතඥයෙක් ඊට කතාවක් මේ දැන් වර්තමාන සින්දු අහනකොට හරියට ඇක්සෙන්ට් වාට් වලින් ඉන්නවා කියන්නේ ලාභ නැහැ අයියෝ යන්න එපා පිළා පිළි යනවා මට ඇඬෙනවා ඒ වගේ මේ ජෝ මාත්‍යා එතකොට ටෝනි රණසිංහ ගාමිණී ෆොන්සේකා මේගොල්ලොත් එක්ක තියෙන අතීත බැඳීම කොහොමද නිකන් මතකේ තියෙන රසමුසු තැන් මොනවද ගාමිණී එක්ක මං කිට්ටු බැඳීමක් තිබුණේ ගාමිණී හොඳයි අපි හිටියා ජෝ අවිත්තු මම හිතන්නේ ජෝ තමයි මේ රටට හොඳම නළුවා ඒ කියන්නේ හරි නිහලයි නිහල වගේම මේ හැඟුම් බරයි අඩුවෙන් කතා කරන්නේ ඒ කතා කරන හැම වචනේ වටිනකමක් තියෙනවා හරිම මේ කියන්නේ එයා තමයි කියන්නේ රංගපෑම සීලුම චරිත අධ්‍යයන කරගෙන ඒ හම්බෙන හැම චරිතයක්ම අධ්‍යයන කරගෙන මට කිව්වා මෙයා සාරවිත ඔව් මෙයා කරනන්නේ සාරවිත කාරයාගේ මෙයා යකෝ අර පන්සලේ ඇබිත් උගේ චරිතයක් මම ගත්තේ ඊයේ අර දැන් නෝන්ජල් මිනිස්සු ඉන්නේ ඔව් ඒ වගේ මේ අර පාපු ගැඹුරු චරිත තියෙනවා ඒ වැඩි මේ වගේ අනේ ඒ වගේ උගඩ කර විකට චරිත කරලා ඉන්නලු නිහාල් සිංහ මාත් ඒ විකටම නෙවෙයි දැන් අපි කියන විකට ඇකේ හාස්‍ය 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 උත්පාදක ඒකම නෙවෙයි ඒකත් පුළුවන් ඊට පස්සේ අර කරාර ගෝරි මුදලාලි මට කොයි තරම් වෙනස් කරලා ලැචරි හාසට පොළොව වෙනසක් වෙන්න ගෝරි මුදලාලි නිහාල් සිංහ මාත් කර කියලා තිබ්බා ඔව් ඉනල් බඹර චරිතය කොයි තරම් ඒව මහා විසිරුණු දක්ෂන් සම්බුද්ධ වෙච්ච මොහොම ඒ කියන්නේ හරිම මිත්‍රශීලී දවසක් වුණත් ඉඳගෙන කතා කරනකොට බොහෝ අධිකම් තියෙනවා ටෝනි රණසිංහ ටෝනි තමයි මම හිතා සිනමාටව ලස්සන මිනිහා ටෝනි ආවේ සුපර් බාලසිල්ලගේ නාට්‍ය වලින් බෝඩින් කරන නාට්‍යේ ඒ වගේ ලනු දෙන මිනිහා හරි ලනු දෙන්න මොනාද දෙන්න ලනු ඕක එක එක කන මේ හරි බයලක මිනිහත් කිය හැබැයි මම දුන්නා ලනුවක් එයාට ජීවිතේට අපි එයා බොහොම ප්‍රසිද්ධ කාලෙදී අපි ගියා කතරගම ඔය වල්මත් රෝජිතවරි පස්සේ අපි ගෝල් ප්ලේස් එක හම්බෙලා දවසක් මම හිතන්නේ පොයේ දවසක් කතරගම මං කිව්වා ඉතින් අපි යනවා කතරගම කාරකට යනවා ඉතින් අපිට මතක නැමේ වෙසක් පොයේද කොහෙද ඔයිබව දැන් කන්ටලයක් නේ බෝතල ගලහලා ගියානේ යනවා යනවා දැන් කන්ට නැගුවා හොටලුත් හරනේ පස්සේ මම කියා මේ අපි දන්සලක් කල්ලමු බට විශ්ුද මට පුළුවන් දන්සල් යන්න කියලා මට කියනවා මට පුළුවන් මං දන්සලකට යන්න මේ මිනිස්සු හරි 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 අයින්න කියලා යනකොට මාතර පල මම ඉක්වැල්ල හරිය මට පේනවා දන්සලක් තියෙනවා වැඩි ඉස්සෙන්න ගල් නෑ මම නවත්තන පාරක මම ඉන්න ගම මං ගිහිල්ලා බලන්න ඇත්ත වශයෙන් මෙතන කවුරුත් නෑ මොකද ටෝනි මෙතන කවුරුත් නෑ දැන් වරෙන්
බට ඔසිවර මංග පාසුවා නෑ නෑ කන කොට මට අට්ටක් ගාලා කෑවා කලහට වෙන මෙතන මේ ස්පීකර් සෙට් එකකම තිබුණා නේදලා කොල්ලෙක් මයික් එකක් නිදා වැටුණා මොකද මල්ලි ඔමෙන්ද මේ නේද කියලා මං ගත්තා මයික් එක කියලා නෝන වරි මාතුරි දැන් මේ අවස්ථාවේ අපේ දන්සටයි ලංකාවේ අසහාය නළු ටෝනි රණසිංහ संस्कृति රංගන වේදිකාවේ කියන්නේ නිලියන් අතුරින් කවුද එහෙම සමීපව වැඩ කරන්න එහෙම සුවදතාවයෙන් වැඩ කරන්නේ ඔව් ඉතින් එහෙම ඔය හැමෝම මාලිනී එතකොට ගීතා ස්වර්ණ අනෝජා එතකොට අවුද වීරසිංහ කියන්නේ සුනිතා සුනිතා ඔය කට්ටි මාලි සුවදයි හරි සුවදයි හොඳයි අපි එමු මේ කඩමණ්ඩියේ 12 ඉනේ මගේ චිත්‍රපට ගීත වලින් බැහැර වෙලා ඊළඟට සරල මේ සරල ගියක් මම බොහොම ප්‍රිය කරන මේක තියෙන්නේ මම අර ගැමි තරුණයන්ගේ සිද්ධියක් නෙමෙයි ඒක ගම්මුල තියෙනවා ප්‍රේමේ ප්‍රකාශ කරන්න බෑ ලැබියාව තියෙනවා කියන්න බෑ මොකද මම ගැමි පරිසරයක තියෙන්නේ එහෙම කතා කරොත් ඒකට පද හදනවා පදයක් හදනවා සාරි ප්‍රේසන් එහෙම කරොත් විවාහ කතාව වෙනතුරු नगर पाकुगे मुनिमत्ता विश्वास अपे परंपरा ලිස්ට් මහත්තයා හම්බෙන්න හැම වෙලාවෙම මගෙන් අහනවා සිරිල් මගේ චිත්‍රපට වලට වහන්නේ නෑනේ මං කියන්නේ සර් ඉතින් මට කියන්න එතුමාට ඇවිල්ලා මට කතා කරන්න බෑනේ කාට හරි කියනවා මට මේ සිරිල් කතා එතන යමු සමයෙම නවතින්නේ අතරමැදියන් මේක නවතිනවා ඒක එතුමා දන්නේ නෑ මම එන්නේ නැහැ කියලා යන්නේ ඒකයි මට උනේ මං කවදාවත් එතුමා ඉන්න චරිතයක් ඉල්ලන්නේ නෑ මට කරන්න බෑ මකාගත මෙහෙල්ලගේ ඉන්න නෑ ඉතින් තුමා කියලා මට එහෙම කතා කියලා තමයි මොනියයි කියන්නේ මම දන්නේ හැබැයි මට ඇත්තටම මට ගිල්ලේ වුණ චාන්ස් එකක් තමයි ඒක මං තරම් දුක් වෙන්නේත් නෑ සතුටු වෙන්නේත් නෑ ඔව් ප්‍රේක්ෂයන් බලනවා ඒ කාලෙත් තිබ්බද ශ්‍රී ලංකාවල දැන් කලා ලෝකයේ ඇතුලේ විවිධ කතා තියෙනවා वर्धन හොඳයි මේ අපි එමුද මේ ඊළඟ ගීතයට ඔබේ නමින් සෑය බඳිමි. ඔව් මේක මේ ආගම සේකයන්ගේ පංගරතනක්. ඔව් දුටුගම රජුගේ රොම්වලි සෑය නන්දන්ගට නිරෝගයි තියන්නේ සර්ණමාලි. සර්ණමාලි ඇයට කරන ආයතනයක්. ඔබේ නමින් සෑය මේ සෑය ඔබේ නමින් මම නම් කරන්න. එළඹ ගෑම් බහින්න.
ඒ ආයතන මේක බොහොම ලස්සන පද රචනයක්. අද මේක ගායනා කරන ඉතින් මහේස්ත්‍රෝ පණ්ඩිත අමරදාස මම ප්‍රිය කරන හඬ. ඒ නිසා මේ ගීතයට මම දැඩිසේ ප්‍රිය කරනවා. දැන් ඉඳලා හිටලවත් මේ ඔය ඉන්න කීප දෙනාවත් මුණ ගැහෙන්නේ නැද්ද? කොළතුරේ මුණ ගැහෙනවා. එදා වගේම එහෙම සප්පායම් වෙන්න පුළුවන්කමක් තියෙනවා. උඟ දෙනෙක් දැන් ඉතින් නේද? මේ මම තමයි ටෙලිෆෝන් එක කරලා කලන්සූරේ ඉන්නවා. ඉතින් කලන්සූරේ මම කතා කරන ටෙලිෆෝනේ. එයාත් සමහරවිට මට කතා කරනවා. බකින් දුරකතෙන් තමයි අපි කතා කරන්නේ. ටෙලිනාට්‍ය ගැන මම කතා කරේම නැහැ. ඒක නිසා මම කැමති ටෙලිනාට්‍ය ගැන කතා කරන්න. සෙනෙහෙ ලතා පලිගුමණිකේ මේ කතදරුවෝ ඇල්ල ළඟ වලවුමේ ආදී කී නොකී ටෙලිනාට්‍ය රසකට උපදායක වුණා. ටෙලිනාට්‍ය ඔස්සේ තමයි මම හිතන්නේ අර ගොඩක් සිනමාව පිළිබඳ ලොකු උනන්දුවක් නැති ප්‍රේක්ෂකාගාරයක් රසික පරම්පරාවක් ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ. ටෙලිනාට්‍ය සඳහා යොමු වීම කොයි වක වානුවේද සිද්ධ වෙන්නේ? කොමන චිත්‍රපටයෙන් පසුවනේ ටෙලිනාට්‍යට යොමු වෙන්නේ? සම්මානයක් මට ඊට පස්සේ තමයි පළිගුමැණිකේ පළිගුමැණිකේ ධම්මජාගල තාම ජනප්‍රිය ඒකෙත් ඇති රසබර සිද්ධි සෑහෙන අයියෝ වලට අපි කරේ මේ ඕ පුළුවන් මතක කරන්න මේ මතකද එනවා නම් සිල්ලා කඩේ පැත්තේ බොහෝ දේවල් තියෙනවා ඉතින් ධම්ම ගැන මගේ හොඳම මිත්‍රයා අපි දැන් එක කාමරේ හිටියේ ධම්මගේ තියෙන දැන් හරි මුඩ් මුඩ් වැඩ ඕ එයාත් කතරේ වාරු ඉන්න හරිම සංවේදී ඉන්නේ හරිම අර ගලපත් කරනවා නැලි සංවේදී ඒ වගේ මොන නිර්මාණ කරනවා හොඳ නිර්මාණ එයා තමයි කරේ ඊට පස්සේ තමයි මැණික් නදී ගලා බසි ඒක බොහොම ජනප්‍රිය ඒක තමයි රත්නපුරේ කරේ ඊට පස්සේ ආනන්ද අමිනායක ටේනට කීපයක් මගේ බොහොම ජනප්‍රිය වෙච්ච එකක් අල්මේදා චරිතය කන්දේකතර කොටස් දෙකක් කරන්නේ ජනප්‍රිය මොනතර පලිංගු මැණිකේ කරද්දි තිබ්බ රසබර සිද්ධි මතකෙට එනවා නම් කියන්න පුළුවන්. පලිංගු මැණිකේ කෙනෙක් මේ ඒකේ අර රඟපෑමක් මට පුතත් ළඟ පෑවා. අර ගුරුවරයා ගෝලයන් පොඩි ඉගෙන ගත්තේ කරේ ශ්‍රී විද්‍යාලේ. ඉතින් මට ධම්ම කියා මේ ළමේ කොන ගමයි පුතාලේ නෑ නිවාඩු කාලේ මං ගෙන. ඉතින් මේ මගේ කාර්යචේතන ලොකුජාරි දක්වන මගේ උදාන ඉතරේ තමයි ශ්‍රියන්ත ජැක්සන් රිම්ම ආපු රජකම් තමයි ඔකම හිටන්නේ. ඒකේ මේ ධම්ම ජාගොට හැම දෙයක්ම නූලට තිතට අවශ්‍යයි. ඉතින් එක තැනක තියෙනකොට මේ ඉඳලා ගන්න ගිලා එකට බයලා දුවලා එනකොට ඒකාලේ මුදල් වලට නෙමෙයි කරේ දන්නේ මුදල් ගන්න කොච්චර මුදල් ගන්න කියලා දන්නේ නැත්නම් චිත්‍රපටි වල මම හම්බ කරන්නේ නැහැ. එහෙම නැහැ. අපි මේ කැපීම කරේ. ඒ නිසා තමයි ඉතින් මේ අපි අලත් මේ ක්ෂේත්‍රේ ඉන්නවා. මේ කැපීම නිසා. ඒක හරි ඒක හරි. මම හිතන්නේ වර්තමාන පරම්පරාවටත් ඒක ලොකු ආදර්ශයක්. අපි යමු අමරදේව මාස්ටර්ගේ ගීතයක්ම තමයි ඊළඟට තියෙන සඳ හොරෙන් හොරෙන්. අපි මතක පදයක් විදියට. ඔව් මේක කොල්ලත් නාරිය මංශගේ පද රචනය. මම ආසයි මේ උගදෙනක ප්‍රේමය ගැන කතා කරමුට මම විරුද්ධයි බාල වචන ගැන සඳ හොරෙන් 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 වලා කරගෙන මම මේ සංගීතය කරේ මට මාස්ටර් ඔව් මාස්ටර් මාස්ටර් අපි මියුරු පෙම් කතා ආසා සිට ඊඹවල් මේ මාල්ටි කොපෝට් තල වැඩි මගේ හැඟුම් සසනවා කොහේ තන ලස්සන හිදුම් මේක මම හිතන්නේ මේ ඒ ඒ ඒ යෙලුම් හරි හරිම කාව්‍යමය
ශ්‍රී ලංකා ලබට තියෙන අවසාන මතක පදේ බොහොම ප්‍රේමාන්විත ගීතයක් පහුගිය වකවානුවේ ඉතාම ජනප්‍රිය ගීතයක් හැබැයි මේ ගීතයට එන කලින් ජීවිතය ගෙවාගෙන ආපු දුර ගැන කල්පනා කරද්දී අධ්‍යතනයේ වෙද්දී කලාවට හිමි වෙලා තියෙන තැන ඔබ පෙළහැර පෑ වේදිකාව ඔබ පෙළහැර පෑ සිනමා ඔබ පෙළහැර පෑ ටෙලි නාට්‍ය වත්මනේ ඒට හිමි වෙලා තියෙන තැන පිළිබඳව ප්‍රවීණ රංගන වේදිකාවක් විදිහට මම කැමති ඔබෙන් දැනගන්න අද වෙද්දී ඔබට මේ සියල්ල ගැන තියෙන තක්සේරුව එදත් එක්ක ගලපලා කියන්න පුළුවන් ගලපන්නේ නැතුවත් කියන්න පුළුවන් අර සිනමාව ගැන කතා කරන්නේ නැහැ නේද සිනමාව මම දන්නේ ඒක සිනමාව පිළිබඳව විශාල කඩාවැටීමක් සිනමා කඩාවැටීමක් ඇති වුණා මම දන්නේ ඒක ගැනම කතා ඒ ගැන කතා කරලා මට කියතින් කතා කරන විශාල පරාචක්තුල කතා කරන්නේ ඒ වගේම ටෙලි නාට්‍ය දැන් බලන්න කොරියන් ටෙලි ඉන්දියානු ටෙලි නාට්‍ය වල අපි හුඟක් අපි ටෙලි නාට්‍ය නළුවන්ට නිලියන්ට අර වෙලක් නැහැ මේ බොහොම ලාභෙට මගල හඬ කවලා මේක මම හිතන්නේ හොඳ ලක්ෂණයක් නෙවෙයි නේද අපේ ලංකාවේ ඉවරය මේ එන પરම්පරාවට ඉඳකටක් නැති වෙනවා සිනමාවත් එහෙමයි සිනමාව දැන් මොන මොනවා කරලා මම දන්නේ මම මොනවා කරත් මම කියන්නේ සිනමාව කියන්නේ ප්‍රාසංගික කලාවක් අද උතුරු ඉන්දියානු සිනමාව ඇයි ওই තරම් ජනප්‍රිය වෙන්නේ ඒ කියන මේ සිරු මුළු සංස්කෘතික අංගම එක තියෙනවා ගීතේ නැටුම ඒ සියල්ල එක තියෙනවා ඒ සින්දුවක් මේ සින්දුවක් බලන්න මිනිස්සු කැමති නේ ඒ කියන්නේ සිනමාව කියන්නේ මනෝවිද්‍යාත්මක පාඩමක් නෙවෙයිනේ ඔව් මනෝවිද්‍යාව උගන්නන්න බෑ සිනමාව ඒක වෙනම ඔව් අපි සිනමාවේ මේ මනෝවිද්‍යාව උගන්නන්න ඒක සම්මාන හම්බ වෙලා කියන්නේ මම නෑකට ගුරුතුමා ප්‍රාසංගික ඇයි 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 මේ සංගීත සම්දර්ශන බලන්න යන්නේ මිනිස්සු ගිහිල්ලා බලලා නටලා ඒක අර හදවතට කතා කරගන්න ඉස්සර සිනමා බැලුවේ එකනේ. ඒතර බලන්න යනකොට ඒකේ තියෙන සින්දු අර මේ මිසු හිසිල් ගන්නවා. ඉතින් ඒක අවශ්‍යයි නේ. නැත්නම් නෑ ඒක වැරදි. මම කියන්නේ අද කලාව ප්‍රාසංගිකයි. ඒක බින්දින්න ඕන. ඒක මෙව. මුගත් පුරුෂයා පවරන්නේ සාමාන්‍ය ජනතාව මේක බින්දින්න ඕන. ඉස්සර අපි ගම්වල ඉඳලා හැතැම්ම ගලන් පයින් යනවා බයිස්කෝප් වල. නැමි මිසුත් ගියා. අද ඒක කරන්නේ නෑ. එකක් ඉතින් මොනවා ගැන බලන්නේ ඒ ප්‍රාසංගික ගතිය එහෙන් ඉලෙහෙන් මම හිතන්නේ මේ ඒකම ඉතින් දැන් සිනමාව ගැන රජක් සලකන්නේත් නැහැ නේ කිසිම අල්ලෝ ගැන සලකන්නේ නැහැ මේ මෙයාලට මේ රටේ සිනමාවක් තිබුණා කියලා විතරක් යන්න ඉතුරු ඉතිහාසගත කාරණාවක් විතරයි ටෙලි නාට්‍ය ගැන කතා කරා වේදිකාව ගැන මොකද ශ්‍රී ලංකඩ දැන් වේදිකාව ගැන මේ දවස් වේදිකා නාට්‍ය මොකද අපි ඉන්න වේදිකා ගැන බොහොම ඇලුම් කරන මේ ලක්ෂ අය මනෝරත්න වගේ ඉන්න මේ ඒගොල්ලෝ ඉන්න කමක පවත්තන්නේ ඇයි දැන් හුඟක් වේදිකා නාට්‍ය එනවා ශ්‍රියන්තගේ නාට්‍ය තියෙනවා මේ මම හිතන්නේ ඒක සිනමාව අභිබවල යන්න ඉඩ තියෙනවා වේදිකා නාට්‍ය ඒක හොඳ ලක්ෂණයක් ඔබ තාමත් යනවද වේදිකාව පැත්තට මම නම් බලන්නවත් යන්නේ නැහැ මම කතා කරගෙන නැහැ කවුරුත් වාසින් දැන් ඉතින් අර ඉස්සර වගේ අපට මගේ පුංචි රෝස මල්ලි මමයි නුඹේ වියපත් බඹරා ඔබේ අවසාන මතක පදේ මං හරි කැමති මේ ගීතේට මේ කියන්නේ වියපත් ඇති වෙන ප්‍රේමණීය හැඟීමක් ඒක සාමාන්‍ය දෙයක් නමුත් ඔහු ඒක ප්‍රකාශ කරන්නේ ක්‍රමයක් ඒක කෙලින්ම නෙමෙයි කියන්නේ මමයි ඔබේ වියපත් බබල ඔබ හීනින්ව නොදකින කුමාර ඒ කියන්නේ ඇත්තටම මම හිතන්නේ නෑ මම කියලා මට නමුත් මම එහෙමයි ඒ කියන්නේ හඳක් වෙලා මම ඔකී කතා කියන්න මගේ ගෙදරට එන්න කවුළු ගෑනගෙන නාමත් ප්‍රශ්නයක් නේ හරි ෂෝ හරි ලස්සන යදුම ලස්සන කමන්ද ඉතින් ඒක මං අමරේ විරිස් ඒ ගායනේ තමයි ප්‍රියක. හරි ප්‍රියක මංවත් කැමති ගීතයක් මේ දැන් තියෙන. හරි එහෙනම් අපි මේ වැඩසටහනක් විදිහට මේ වැඩසටහන ඉවර කරමු. ස්තුතියි අනේක වාරයක් ස්තුතියි. කොහොම හරි අඬලා මේ කාලේ ඉල්ලගත්තා මම. මේ කාලේ ඉල්ලගෙන මේ සීල් වික්‍රමගේ කියන ප්‍රවීණ රංගන වේදියා
රංගන ශිල්පියා ඔහුගේ ගී පද මතක අතර සැරිසරන අතීතයත් ජීවිත මතක පදත් අපට විමසා දැනගන්න පුළුවන්කමක් ලැබුණා. ස්තුති ශ්‍රී ලංකාවල් අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඔබට මම බොහොම ස්තුති කියන්න පුළුවන් මේ ඒකමගේ නාලිකාව ඒ ක්‍රියාකාරින් හැමෝටම මගේ අවංක ස්තුතිය මම ප්‍රකාශ කරනවා. විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවලෙලි